මොරටු ප්‍රදේශී ව්‍යාපාරිකයෙකු වන සීඩී ලෙනව යන අයයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. පෙත්සම්කරු පවසන්නේ 19 වෙනි සංශෝධනය තුළින් ජනාධිපති දුරකාලයේ සංශෝධනය කිරීම හේතුවෙන් එම දුරකාලයේ අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපහැදිලිතාවක් නිර්මාණය වී තිබෙන බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාගේ නිලකාලය වසර 6ක් බව සඳහන් කර තිබුණා. එහෙත් 19 වන සංශෝධනයේ 3 වෙනි පරිච්ඡේදය තුළින් ව්‍යවස්ථාවේ 32 වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එතුලින් ජනාධිපතිවරයාගේ නිලකාලයේ අවසන් වන්නේ අවුරුදු 5 ද 6 ද යන්න පිළිබඳ ගැටලුවක් මතුවී තිබෙන බව පෙත්සම්කරු පවසනවා. 19 වෙනි සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිලකාලයේද වසර 5ක් දක්වා අඩු කිරීමේදී ඒ ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ. යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වෙනි ව්‍යවස්ථාවට අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 32 ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වන බවත් ඔහු සඳහන් කළා. 2019 වසරේ පැවති ජනාධිපතිවරණින් ජනාධිපතිවරයා ලෙස තීරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම දුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගනු ලැබුවා. මේ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිලකාලයේ අවසන් වී ජනාධිපතිවරණයේ පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපීමේ බලය පැවරි තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි පෙත්සම්කරුගේ අදහස වන්නේ. ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිලකාලයේ අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණින් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණයේ පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා තිබෙනවා. එමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.